බර වැඩක් වගේ. මම මේක එකක් බඳිනවා. මිස්ටර් ලොකු එක? හඳල්ලන්නද? මේ පොල් ගෙඩියක් කඩා ගන්න පුළුවන් පිරිමියෙක් ඉන්නවද? ඔක්කොම උදේ ඉඳන් කටගොන්නක් බීගෙන වැටෙනවා. පිරිමි නෙමේ මුන්. මාලති මට කියන්න තිබුණා නේ. මං කවහරි කෙනෙක් කොයිලා දෙනවනේ. මේ නැටත් මට උනත් ගස් නගින්න බැරි කමක් නැහැ නේ. මාලති කොහෙද ඔය යන්නේ? සනාගෙන ඇති වැඩක් නෑ සෙනෙවි. කොහෙන් ගේන්නද? එහෙම නෙවෙයි. මම බලල්ලක් දෙන්න. පුළුවන් නම් ඒක හන්දිය උගස් කඩේට තියලා මට සල්ලි කීයක් හරි ගෙනියලා දෙන්න. අම්මට බෙහෙත් ජීන්න යන්න. මලලු උගස් කරන්නේ මොකටද මාලති? අපි යමුකො බෙහෙත් ජීන්න. ඒත් නිකන් දෙන්නේ නෑනේ. බාල්දු වෙන්න බෑ වෙදාටවත්. පුළුවන් නම් මට අර දේ කරලා දෙන්න. නැත්තම් අයියා නෝ උකස් කඩේට. මං හෙටම යනවා. මාලති හිතුවක් කර වෙන්න එපා. තව සතියක් ඉවසනෝ. මං ලබන ඉරිදට කියන්නම් බේත් ගන්න යන්න දවස. එච්චරකල් මට ඉන්න පුළුවන්. ඒ වුණාට අම්මට බෑ. දැන් පපුවේ හතියත් වැඩි වෙලා හුස්ම ගන්නත් අමාරු. හොඳයි එහෙනම් මං හෙට එන්නම්කෝ. රෝමටත් යන්න බලාගෙන. බත් ටිකක් තියෙනවා කාලේ යනවද? දැන් ගෙදරට යන්නේ.
සදහිට මං වෙනුවෙන් ඉන්න කෙනෙක් ඒවි. කම්මැලිකම් අතහැරලා ඔක්කොම හොඳට ඉගෙන ගන්නවා. මේ වනාන්තරයේ තියෙන ලෝකෙ නෙමෙයි. තමන්ගේ දැනුම පුළුල් වෙන්න පුළුල් වෙන්න අලුත් විශාල ලෝකයකට යන්න පුළුවන්. ඒින්ද ඔක්කොම හොඳට ඉගෙන ගන්නවා. ගමනක් යන්න කියලා. ඇත්තද? අපි මේ ආවේ වැඩකට වැඩකට සනීත් එක පොඩ්ඩක් කතා කරන්න කියලා. මාලතී යමුනාවර ටවුමට යන්න කියලා හැදුවේ. කමන්න යංකෝ ඇතුළට යංකෝ කතා කරමු. එන්න. මට බැකෝ කිව්වා සෙනුව ගැන හුඟක් විස්තර. අපි මේ තකහණියක් සෙනුව හම්බ වෙන්න ආවෙත් ඒක. සෙනුවි අයියා. හා. උඹ ආපු එකත් හොඳයි බං. මං දැක්ක මේ අයියල දෙන්න හුටු හුටු වෙනවා. නේ මාලතිට ගිහින් කියපන් මං එන්න ටිකක් පරක් වෙනවා කියලා. මං එනකන් ඉන්න කියපන්. මේ දැන්ද? දැන් තමයි බං නැත්ත රැට කියන්නේ ආවක. මේ රජුරු තමසේ මේ පණ්ඩේ කොහමද කියනවාකෝ ඈ අපි සෙනුවෙත් එක පොඩි කතාවක් කියනවා ග්‍රැවිටිකින් සෙනුවේ වෙනවා කියලා ආ කියන්න ආ නෑ උඹ ඕකෙන් බොන්නේම නෑ හරිද මගේ බල්ලව
ඇත්තටම මං අද ටවුමට යන්න හිටියෙත් ඔය වගේ වැඩකට. අර උපනිවිඩි මාලදිට කිව්වදවත් දන්නේ නැහැ. එහෙනම් මං සිනිවි පොඩ්ඩක් දාලා එන්න. එතකම ඔබට ඉන්න පුළුවන් මේ. උමනාවකට ආවේ වලල්ලක් උගස් තියන්න. මේ දවස්වල මම බිස්නස් නවත්තලා තියෙන්නේ. මොකද මේ උගස් කරාම බේර ගන්නෑ. අපිත් මේ රෝලනේ කරන්නේ. මේ කොදෙන්ද බලන්න මේ හදිස්සියක් කිව්ව නේද?
ඔව් අපේ අම්මට සනීප නැහැ. මොනවද ගෙවල්? එපිට වැව. පොඩක් ඉන්න. මම මේක ගිහිල් බලලා එන්නම්. දෙන්න පුළුවන්. එකකට 1500ක් දෙන්න. ඕක ඊට වඩා වටිනවනේ. ඕ මේකදී විකුණන්නේ මේ නිලමියෝ. කස් කරනවනේ. අනිත් එක මට දෙන්න පුළුවන් ගාන තමයි ඔය කිව්වේ. ටිකක් අඩුවෙන් ගත්තාම ඔයලා වැඩි බේර යන්න ලීසිනේ. මොකද කියන්නේ? කමක් නැහැ. කරදර කීනේව කාටද නැත්තේ? බඳලද? ඒව ඔක ලියන්න ඕනේ නැහනේ. මට පරක් වෙනවා. ඉක්මනට ඔක දෙන්න. Thank you.